මොකද ඉතින් මොවණේ කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරානේ දැන් මොකද ඉතුනේ ඔව් ඒක තමයි ડોක්ටර් දැන් කියන්නේ වයිෆ්ගේ මම කියන්නේ මේ බෙහෙත් වලින් කරන්න බැරි දේවල් දැන් ස්ට්‍රෙස් වලට බෙහෙත් දෙන දේ වගේ මමත් ඒ වගේ ට්‍රීට් කරා නමුත් ඒ වගේ කිසිම සිදුවීමක් මට ආවේ නැහැ නමුත් දැන් ડોක්ටර් කියන මොවණේ ගැන කියලා දුන්නට පස්සේ කියන්නේ ඒ දේ කරොත් මට හොඳයි කියලා හිතනවා මොකද ওই ප්‍රශ්න ටික මට තියෙනවා ඒ කියන්නේ මට දැන් ස්ට්‍රෙස් ගොඩක්ම වැඩි මම මේ වගේ ජොබ් එකක් කරන්නේ ඊට අමතරව මොකද කරන්නේ ජොබ් එක? يعني ෆයිනන්ස් කම්පැනි එක ලෝන් ප්‍රොඩක්ට් එකක් බාරව කරන්න ඉතින් මට ටාගට්ස් තියෙනවා ඊපස්සේ නොගදී රිකවර් කරගන්න දෙන දේවල් ටික කතා කරනකොට සමහර ශාඛාවල එක එක අයගේ එක එක බලපෑම් තියෙනවා සමාජයත් එක්ක ගන්නකොට සහ ෆීල්ඩ් එකේ යන්න ඒ කස්ටමර්ස්ලත් එක්ක කතා කරන ඒගොල්ලන්ගේ අත්දැකීම් දකිනවා බොරු කරනවා එහෙම නමුත් ගියාට පස්සේ සමහරට ඇත්තටත් දකිනවා يعني ගෙවල් ගන්නව බෑ මොනවද ඒ ගෙවල් ගන්න බැරි පුද්ගලයෙකුට අපේ අය සර්විස් එක දීලා තියෙන්නේ يعني කොහොමද දුන්නද කියන තේරෙන්නේ නැහැ ලෝන් එකක් ගෙවල් ගන්න බැරි මිනිස්සු තමයි ලෝන් එක දීලා තියෙන්නේ ඒක කොහොමද රිකවර් කරගන්න ඕනේ ඒ වරි රිකවර් කරගන්නකොට මට ඒක අර හිතට මාරවදයක් ස්ට්‍රෙස් කොහොමද වැඩෙත් එන්න ඕනේ ඉතින් ඔය වගේ බලපෑම්වත් ඉතින් ජොබ් එකක් ටිකක් බලපෑම් පස්සේ පස්සේ ඉතින් ඒ වගේ අය කියන්නේ ඉහළ නිලධාරීන් ගේම් මට බලපෑම් එනකොට සමහරට අයිස් එක කිව්වත් මට වචනක් විශ්සනක් වගේ හිතේක තැම්පත් කරලා ඊට පස්සේ ඒත් එක්ක මම තියෙන කනෙක්ෂන් එක නැහැ ඊට පස්සේ ආයෙත් යා කවදා හරි හොඳින් කතා කරපු දවසක් තමයි මට තියෙන නාරායක මෙයා මාතේ දැකි ඒ පස්සේ නැහැ මෙයා සෝඩා වගේ තමයි මෙයා ඒ වෙලාවේ ඌරලා ගියා එහෙම කියලා ආයෙත් යාත් එක්ක මෝහන ප්‍රතිකාරය අපි චූටි කාලේ තියෙන උනුකොට මනසේ සුද්ධ කරනවා ඊට පස්සේ අපි ලොකු වුණාට පස්සේ තමයි ඒවා තව තව එකතු වෙනවනේ එන්න එන්න වයස යන යන එකතු වෙලා ඒක වැඩි වෙලා බර වැඩි වෙලා තමයි ලෙඩවල් වලට යන්නේ ප්‍රෙෂර් කොලෙස්ටරෝල් ඩයබටිස් ආතරටිස් දැන් සුද්ධ කරලා තියාගත්තට පස්සේ සහ මොහනිදි මම ඔයාලට කියලා දෙනවා මේ වගේ ස්ට්‍රෙස් එක එන එන ස්ට්‍රෙස් එක අනාගතයේදී වර්තමානයේදී සින ස්ට්‍රෙස් එක කොහොමද කලමනාකරණය කරන්නේ ස්ට්‍රෙස් එකක් ගන්න නැතුව ඒක තියා සිම්පල් බලන්නේ කොහොමද ඊට පස්සේ ඉඳලා අනාගතේ කිසිම ස්ට්‍රෙස් එකකුත් නැහැ පරණ ගුණ වල සුද්ධ වෙනවා එයා හරියට නිකන් සමනලෙක් වගේ හරි ලයිට් හරියට සෝවන් වුණා වගේ ඉතින් ඔයාට එන්න 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 පින පිරෙන්නේ පව නෙවෙයි වා ඩීල් කරන හැම එකෙන් මෙච්චර කලක් පුරව ගන්නේ පව 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 නෙගටිව් නෙගටිව් ෆයිල් පින කියන්නේ සතුට හොඳ දේ ඉතින් ඒක නිසා මින් පස්සේ ඔයා කරන හැම දෙයකින්ම පින එන විදියට එන්නේ ඔයා යන්නේ මැරලා ඉහළට නැත්තම් වෙනවා මැරලා පහළට යන්නේ අපි මේ වාළු පොඩේ ලස්සන ඇඳගෙන කාලවිලා හිටියට ප්‍රාඩෝ වල ගෙවල් වල යන්නේ පෙරේතෙක් කළා ඉතින් අපිට වෙන්න ඕනේ ඒකද නෑනේ අපි යන්න ඕන හොඳ තැනකට ටැලන්ට්ස් වැඩි කරගන්න තියෙනවා ටැලන්ට්ස් වැඩි කරගන්න පුළුවන් ඊළඟට අපේ පින වැඩි කරගන්න පුළුවන් ඒක නිසා මම කියන්නේ හැම කෙනෙකුටම මේ මෝහන ප්‍රතිකාර කරන්න කියලා ප්‍රයකහමාරක මගේ ප්‍රතිකාරාත්මක මෝහනේ තියෙනවා ඉතින් කැමති නම් ඒක කරගන්න පුළුවන් that's up to you මම ඉතින් කියනවා මෙන්න මේක හොඳයි මත් ඇත්තටම කරගත්තොත් හොඳයි මොකද ඔය ඇත්තටම අත්දකිනවා කොහෙද මොන ලෙවල් එකටද යන්නේ කියලා ඒ වගේ මම කලින් හිටපු දිහ නෙමෙයි දැන් කලින් මට ඕන දෙයක් කරන්න ශක්තිය දෙන්න කියන මම මාර ටැලන්ට් කියලා මට සදන් දැන් එහෙම නේ පුරවල දවගේ මට ඕන දෙයක් වෙච්චාวะ කියලා එහේ ඉන්න ගතියක් මගේ දැන් තියෙන්නේ ඒ කියන්නේ දැන් ජොබ් එක උනන්ද සම්බන්ධන වාගේ රිස්ක් වාගේ ජොබ් එක දැන් තියෙනත් ඒත් කමන්නයි කියලා මම ඒත් සමහර ඒ වගේ දේවල් ඊපස්සේ සමහරකට අනුන්ගේ හිත රිදෙනවා වගේ වචන වලින් ගොඩක් නමුත් ඒක නම හිතන්නේ නැහැ සමහරලාට ඒක ඇඟට බහිනවා මනසදී මොසෙදේට පස්සේ ඇඟට බහිනවා. නමුත් අර ගොල්ලන්ගේ එන රියැක්ෂන් එක ඇඟට බැස්ම ඇඟිල්ලට වලනවා. ටොනික්ලට වලනවා. තාම වගේ වයස නැහැනේ යන්නේ. තව ටිකක් දරාගෙන ඉන්න පුළුවන් ඇච්ච ලොකුවට නෑ. තව ටිකක් පහළට පහළට එනකොට තමයි ඕ නාකි වෙනකොට මිනිස්සුන්ට වෙඩෙන්නේ ඒකනේ. ඔව් අර්ධ වාතලේ පන්නේ පස්සේ ඉන්නේ ගුලි 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 එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා ඩ්‍රොප්ස් එකතු වෙලා වැඩි වෙලා ඕ ලෙඩ. පිටි වර්ගයක් තියෙනවා ඒ විදිහට ගත්තත් ඇත්තටම දැන් ඔයගොල්ලෝ එනකොටතර කටියක් ඇවිල්ලා ගියේ ඒගොල්ලත් ඒ විදිහින් බෙහෙත් අරගෙන ගියේ ඇවිල්ලා රෙකෝඩ් නොත් කරලා ගියේ ඉතින් ඒ වගේ මේ මම එක තව ටිකකින් අප්ලෝඩ් කරනවා තාම මේ මේක තියෙන්නේ මම අප්ලෝඩ් කරනවා ඉතින් ඒ විදිහට සම්පූර්ණවද වෙනවා ඒ මම ඒ ටාගට් කළා ඒ මම ඔයා දැන් මගේ ළඟට ඇවිල්ලා බෙහෙත් ගන්නව නම් මම ওই විස්තරي ඔක්කොම අහනවා ඔව්
පුංචි කාලිඳලා කය මන සධ්‍යාත්ම වට අදාල සීරුදේව ආදර කඩයට තියනද චුටි කලිකොම දම්ල තාතල ගහගන්නවාද එතන ඉඳලාම අහන නිමාම කිව්වේ හැම්මදේ මෙත්තන ඉඳලාම ආපු දේවල් මම සුද්ධ කරනු විදියට මනසට කොහොමද ගීලා තියෙන ඒත් එක්ක තමයි මේ ලෙඩවල් එන්නේ එතන ඉඳලාම මේ සෙට් එකනම් බෙහෙත්දෙන ඒකේ මම කිව්වේ ඒ සෙට් එකන බෙහෙත්දුනවා සුවපත් මිනිස්සු මෙහෙමනේ ඔයාට රට යන්න නම් හරි ආසාවෙන් යයි මගුලක් ගන්න නම් මිලියන් ගාණක් වියදම් කරයි හරිද වාගේ හෙල්ත් එකට ආ කරන්නේ නැහැ වාට භයානක ලෙඩවල් හැදුනත් ඔයාට මේක පෙරේතයි ලෝබයි අර හරි චූටි මුදල වියදම් කරගන්න බෑ නේද අරකට හරි ටොප් අනේ විදියට මෙහෙම තමයි කරගෙන යන්නේ ඉතින් ඒක නිසා තමන් දරගත යුතු තමන්ගේ ජීවිතේට තමන් කොහොමද ලෙඩක් තියෙන මොහොත කරගන්නවද නේද that's up to you එහෙම නේද මගේ යුක්තම් තමයි කියලා දෙන්නේ මටත් හොඳම වෙලාව තමයි ඩොක්ටර් ගිහිටුනේ ඇත්තටම කියන්නේ මගේ වෙලාව මට මේ දෙන්න ඇත්තටම මගේ වෙලාව මේ ඩොක්ටර් ඇත්තටම ට්‍රීට් කරන්න ඕනේ මට දැන් ඇත්තටම බෙහෙත් ගන්න යන්න හිතෙන්නේ නැහැ කියන්නේ මේ රෑෂි වුණත් එකපාර දෙපාර බෙහෙත් ගත්තා එපා නෑ බටේර බෙහෙත් වලට හොඳ කන්නේ බෑ මේ බෙහෙත් මගේ හෝමියෝපති බෙහෙත් ස්පිරිචුවල් මෙඩිසින් එක ගැන වෙනම බලන්න මගේ YouTube එකේ ස්පිරිචුවල් මෙඩිසින් මේවා ඇවිල්ලා කිසිම රසාන්තරයක් නැහැ කිලිම අධ්‍යාත්මයට වැඩ කරන ඒවා ලෝකේ තියෙන අනිත් බෙහෙත් ඔක්කොම කිමිකල් මෙඩිසින් මැටීරියල් මෙඩිසින් මේවා ඩීප් ගිහිල්ලා මනසේ ඉඳලා මොඳ වෙනවා ඒක ගැන අපි පස්සේ කතා කරමු මේ ඒක නිසා කැමති නම් ඔයාට බෙහෙත් ගන්න පුළුවන් පස්සේ ආයෙ මීට් එකමු අපි ඔව් හරි එහෙනම් සුවපත් වේවා